පෙරේදා දිනය පිළිබඳ බැලුවොත් අපි දැක්ක කාරණයක් තමයි ජනතාවට මේ කොවිඩ් වසංගතයේ සෞඛ්‍ය උපදෙස් යම් ප්‍රමාණයකට අමතක වෙලා තිබිලා ඊයේ දිනේ සමාජය තුලින් නැවතත් මේ දියුලපිටිය ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්තශාලාවක සේවිකාවක් මේ කොවිඩ් රෝගයේ වසංගතය හඳුනා ගැනීමත් එක්ක ජනතාවගේ යම්කිසි උනන්දුවක් සහ මේ පිළිබඳ තතිගැන්වීමක් ඇති වෙලා තියෙනවා කියන කාරණේ අපිට දකින්න පුළුවන් වෙනවා. මෙහිදී අපි වැදගත් කියලා සලකන දෙයක් තමයි මේ සෞඛ්‍ය අමාත්‍යාංශය ඇතුළු සෞඛ්‍ය බලධාරීන් ලබා දුන් සෞඛ්‍ය උපදෙස් සඳහා ජනතාවගේ අවධානම පසුගිය කාලය පුරාවට අඩු වෙගෙන ගියාද කියලා අපි සියලු දෙනාටම පෙනෙන්න තියෙන කාරණයක්. එයිදී මතක් කරලා දෙන්න ඕනේ ලෝක සෞඛ්‍ය සංවිධානය මේ වසර ආරම්භයේදී මේ කොවිඩ් වසංගතය මහජන සෞඛ්‍ය අවදානම් තත්ත්වයක් විදිහට හැඳින්වුවා. ඒත් එක්කම පසුගිය මාසයේ ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කරමින් සිටියේ මේ කොවිඩ් වසංගතය ලෝකයෙන් තුරන් වෙන්න, එහෙම නැත්නම් මේ රෝගීන් වාර්තා වෙන එක අඩු වෙන්න තව අඩුම වශයෙන් වසර දෙකකක්වත් කාලයක් ගත වෙයි කියන දේ තමයි ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දුන්නේ. ඒත් එක්කම පසුගිය මාසයේ ලෝක සෞඛ්‍ය සංවිධානය කියා සිටියේ මේ වසර අවසානයේදී කොවිඩ් රෝගීන් මිලියන දෙකක් පමණ මරණයට පත්වීමේ අවදානමක් ලෝකයේ තියෙනවා කියන කාරණය. දැන් අද වෙනකොට කොවිඩ් වසංගතයේ කොවිඩ් රෝගීන් මිලියනයකට වඩා ලෝකයේ මිය ගිහින් තියෙනවා. ඒතකොට අපිට පැහැදිලි තව මාස කීපයයි මේ වසරේ අවසානයට තියෙන්නේ. ලෝක සෞඛ්‍ය සංවිධානය අනුතුරු අඟවනවා ඒ සංඛ්‍යාව මිලියන දෙකක් දක්වා වැඩි වෙන්න පුළුවන් ලෝකයේ කියන කාරණය. ඒකෙන් පේන කාරණයක් තමයි මෙහි අවදානම් තත්ත්වය ගැන අපිට සුළුවෙන් දකන්න විදිහක් නැහැ. ශ්‍රී ලංකාව තුළ අපගේ සෞඛ්‍යාංශය, හමුදාව, දේශපාලන තීන්දු තීරණ ගන්න අය යම්කිසි දායකත්වයක් ලබා දුන්න නිසා අපි කොවිඩ් මර්ධනය කරගත්තට අපි ලෝකයේ පැසසුමට ලක්වෙන ආකාරයකට පෞගිය කාලයේ කොවිඩ් මර්ධනය කළත් අපි දැඩි අවධානමක ඉන්නවා මේ ලෝකයේ තියෙන තත්ත්වයක් එක්ක නැවතත් වසංගතය ඇති වෙන්න. එයින්ද ඊයේ දිනේ මේ රෝගියෙක් වාර්තා වීමත් සමග මේ දැක්වි තියෙන උනන්දුවත් අපි දිගටම පවත්වාගෙන ගොස් මේ සෞඛ්‍ය ආරක්ෂිත පුරුදු කෙරෙහි වැඩි අවධානමක් යොමු කිරීම අවශ්‍ය වෙනවා. එදී අපි මුලින්ම අපි රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ විදිහට මේ කොවිඩ් වසංගතය පාලනය කර ගැනීම සඳහා අවශ්‍ය වන ප්‍රධාන කුළුණු තුනක් පෙන්වා දුන්නා. එයින් එක් කුළුණක් තමයි දේශපාලන අධිකාරිය. එහිදී දේශපාලන අධිකාරිය ගන්නා තීන්දු තීරණ පිළිබඳ අපිට යම් මට්ටමකට සෑහීමකට පත් වෙන්න පුළුවන්. ඊයේ දිනේ මේ රෝගියෙක් මතුවීමත් සමග අපි දැක්කා රජය යම්කිසි තීන්දු තීරණ කීපයක්, සාධනීය තීන්දු තීරණ කීපයක් මේ කොවිඩ් වසංගතය මර්ධනය කිරීමට ගන්න ආකාරය. එහිදී අපි දැක්කා යම් ප්‍රදේශ සඳහා ඉදිරි නීතිය පනවනවා. එයින් අපේක්ෂා කරන්නේ ජනතාවගේ සංචරණ සීමායිම ප්‍රදේශවල අවම කිරීමට. ඉතින් දේශපාලන අධිකාරිය ගන්නා තීන්දු තීරණ හිදී වැදගත් බව ඔබට පැහැදිලි. දෙවැනි පාර්ශ්වය තමා මං කිව්ව කුළුණු තුනෙන් දෙවැනි කුළුණ තමා සෞඛ්‍යංශය සහ සෞඛ්‍ය ධාරිතාව. ඒ අනුව සෞඛ්‍යංශයේ සහ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ දායකත්වය, ඒ වගේම රෝහල්වල ප්‍රශස්ත මට්ටම, ඒ වගේම මේ PCR පරීක්ෂණ කරන ධාරිතාව වැනි සාධක බලපානවා අපිට මේ කොවිඩ් වසංගතයේ මර්ධනය කිරීමට, පාලනය කිරීමට සහ ඉදිරියේදී ඇතිවිය හැකි අවදානම අඩු කර ගැනීමට. මේ තුන්වෙනි පාර්ශ්වය තමයි වැදගත්ම කුළුණ මහජනතාවගේ දායකත්වය. අපිට පේන්න තියෙන කාරණාවක් තමයි මහජනතාවගේ දායකත්වය අඩුවන හැමතැනකදීම, එහෙම නැත්නම් මේ කුළුණු තුලින් එක් පාර්ශ්වයක් හරි එහි තීන්දු තීරණ නිවැරදිව ගන්න නැති අවස්ථාවලදී ඒ වෙලාවට කොවිඩ් තමයි ජයග්‍රහණය කරන්නේ. අපිට කොවිඩ් පරාජය කිරීම නෙවෙයි වෙන්නේ, ජනතාව පරාජය වෙනවා, කොවිඩ් ජයගැනීමක් තමයි අපිට දකින්න පුළුවන් වෙන්නේ. උදාහරණයක් විදියට ගත්තොත් අපි ලෝකයේම ගත්තොත් අද වෙනකොට ලෝකයේ බලවත්යයි කියන රටවල් වලට වෙලා තියෙන දේ අපිට පේනවා. එහිදී ගත්ත දේශපාලන තීන්දු තීරණ වැරදි ආකාරයට ගැනීමෙන්ද ලෝකයේ බලවත්යයි කියන රටවල් පවාද කොවිඩ් වසංගතයේ දරුණු තත්ත්වයකට මුහුණ දීලා ඉන්නවා. ඒ විතරනේ බලවත්යයි කියන පුද්ගලයන් පවාද කොවිඩ් වසංගතයෙන් අපි දකිනවා ඇමරිකානු ජනාධිපතිවරයාට පවා කොවිඩ් වසංගතයේ
ගොදුරෙන්ඩ සිදු වෙලා තියෙනවා. එතකොට මෙහිදී පැහැදිලි වෙන කාරණා තමයි බලවත් කියන කාරණය නෙමේ බලපාන්නේ. අප ගන්නා තීන්දුව తీරන කොච්චර නිවැරදිද අපි දැක්කා. ඇතැම් දේශපාලඥයා, ඒ කියන්නේ ඇමරිකාවේ දේශපාලඥයා මේ ඉතාමත් සැහැල්ලුවට ලක් කළා මෙම රෝගේ. නමුත් අද වෙනකොට ඒ සැහැල්ලුවට පත් කිරීමේ ප්‍රතිඵල අපිට ලෝකේ පුරා දකින්න පුළුවන්. ඒ හින්දා ලංකාවේ මේ தත්ත්වය අපි තේරුම් ගත යුතුයි. ඉතින් අපි කොවිඩ් වසංගතයේ අවදි දෙකක්, ප්‍රධාන වශයෙන් අවදි දෙකක්, ඒත් එක්කම අවදි තුනකට අපිට බෙදන්න පුළුවන්. පළවෙනි අවදිය තමයි ඒ ලෝකයේ මේක මූල ධර්මයක් තියෙනවා, හැම ඇන්ඩ් ඩාන්ස් තියරි කියන එක. මේ හැම ෆේස් එක, හැම ෆේස් එක කියන්නේ රෝගීන් මුලින්ම වාර්තා වෙන්න ආරම්භ වූ යුගය. එම යුගයේදී අපට මතකයි මාර්තු අප්‍රේල් මාසවලදී ශ්‍රී ලංකාවේ රට තුළින් රෝගීන් මතුවෙන විට අපිට අද අපිට විතර නෙවෙයි මුළු ලෝකෙටම මේ රෝගය පිළිබඳ දැඩි අවබෝධයක් තිබුණේ නැහැ. ඒ අවස්ථාවේදී රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ මූලිකයස්තයෙන් පෙන්වා දුන්නා ඒ වෙලාවේ රට වසා දමලා අපිට ඒ පාලනය කර ගැනීමට සිද්ධ වෙනවා. එහිදී අප පෙන්වා දුන්නා ගත හැකි ක්‍රියාමාර්ග. එහෙම නැත්නම් අපි කො ඇග්‍රෙසිව්ලි මේක මැනේජ් කරන්න. එහෙම නැත්නම් ඒ වෙලාවේ ගත යුතු ක්‍රියාමාර්ග ඇග්‍රෙසිව් ආක්‍රමණශීලී ක්‍රියාමාර්ගවලට ගොස් ආක්‍රමණශීලීව මෙය මර්ධනය කරගත යුතුයි කියන කාරණය අපි රජයේ වෛද්‍ය නිලධාරියේ පෙන්වා දුන්නා. එයිදී මේ හැම ෆේස් එක අපි යම්කිසි සාර්ථකත්වයකින් යුතුව ලංකාව තුළ මේ රෝගය පැතිරීම වළක්වා ගන්නට අපිට හැකි වුණා. ඊළඟට එම රෝගීන් පොකුරු වශයෙන් මතුවෙන ඒ කාලේ අවසන් වුණෙන් පස්සේ අප්‍රේල් මාසයේ දී රජයේ වෛද්‍ය නිලධාරී සංගමය මේ වසංගතය පාලනය කරගෙන ඩාන්ස් ෆේස් එක කොහොමද පාලනය කරගන්නේ කියන කාරණය අතිගරු ජනාධිපතිතුමාන්ට අප්‍රේල් මාසයේ යෝජනාවලියක්, එක්සිට් ස්ට්‍රැටජි ලෙස යෝජනාවලියක් බාර දීලා මේ මෙවැනි තත්ත්ව කළමනාකරණය කරගත යුතු ආකාරය පිළිබඳ පූර්ණ යෝජනාවලියක් සහ වාර්තාවක් අපි ලබා දුන්නා. එහිදී අපි තේරුම් ගන්න ඕන කාරණයක් තමයි මං කිව්වා පළවෙනි ෆේස් එක තියෙනවා හැම ෆේස් එක. ඒකෙදී අපි ආක්‍රමණශීලීව තීන්දුව තීරණ ගන්න ඕනේ. දෙවෙනි ෆේස් එකට අපි ආවා ඊළ පස්සේ, ඒ තමයි ඩාන්ස් ෆේස් එක. එහෙම නැත්නම් රෝගීන් පොකුරු වශයෙන් විටින් විට මතුවෙන යුගය. ඉතින් එහිදී අපි දැක්කා නාවික හමුදා කඳුර ආශ්‍රිතව රෝගීන් වාර්තා වුණා පොකුරක් විදිහට එක් අවස්ථාවක. ඊළඟට කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය ආශ්‍රිතව රෝගීන් පොකුරක් වාර්තා වුණා අපි දැක්කා. ඒ වගේම දැන් අද වෙද්දී මේ දියුලපිටිය ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ආශ්‍රිතව රෝගියෙක් සහ පේන ආකාරයට රෝගී පොකුරක් එම ආශ්‍රිතව ඇතිවීමේ අවදානමක් අද වෙනකොට තියෙනවා. එතකොට මේ ඩාන්ස් ෆේස් එකේදී පසු ඊළඟ අවධිය තියෙන්නේ මේක සම්පූර්ණයෙන් නැති වෙන අවධිය. එහෙම නැත්නම් රෝගීන් වාර්තා නොවන, එහෙම නැත්නම් අපි මේ කොවිඩ් පරාජය කරන යුගය. ඒ සඳහා ලෝකයේ තවමත් පරීක්ෂණ සිද්ධ වෙනවා. එක්කෝ එන්නතක් හෝ ඖෂධයක් මේ සඳහා අපි හොයාගත යුතුයි. තාම අපට ඒ සඳහා අවස්ථාවක් ලැබිලා නැහැ. එතකොට මේ අවස්ථා තුනෙන් මම කිව්වා හැම ෆේස් එක, ඩාන්ස් ෆේස් එක සහ එලිමිනේෂන් ෆේස් එක කියලා ගත්තොත් අපි දැන් ඉන්නේ මේ ඩාන්ස් ෆේස් එකේ. එහෙම නැත්නම් විටින් විට රෝගීන් මතුවෙන අවස්ථාවේ. ඒක අපය තේරුම් ගන්න ඕනේ මේ රෝගයේම ස්වභාවයක් තමයි මේ විදිහට රෝගී පොකුරු නැවත ඇතිවීම. නමුත් අපි තේරුම් ගත යුතු කාරණේ තමයි අපිට මේ ඩාන්ස් ෆේස් එකේ අත්දැකීම් දෙකක් තියෙනවා. නාවික හමුදා කඳවුර ආශ්‍රිතව, ඒ වගේම කන්දකඩු පුනරුත්ථාපන මධ්‍යස්ථාන ආශ්‍රය කඳවුර ආශ්‍රිතව යම්කිසි අත්දැකීමක් තියෙනවා. අපි එහිදී ඒ අපෙන් වෙච්ච අඩුපාඩු, එහෙම නැත්නම් අතපසුවීම් අපි හරියාකාරව එයින් පාඩම් ඉගෙනගෙන අපි ඒවා නිවැරදි කරගත්තද නැද්ද කියන ගැටලුවක් අපිට තියෙනවා. අපි මේ අඩුපාඩු වසා ගත්තා නම්, ඒ අඩුපාඩු වලට නිවැරදිව පිළිවන් යදුවා නම් අපිට මෙවැනි තත්ත්ව නිවැරදිව කළමනාකරණය කරගන්න පුළුවන්. මේ අවස්ථාවේදී අපි යම් යම් යෝජනා ඉදිරිපත් කර සිටියා. ඉතින් දැන් මේ තියෙන තත්ත්වය අලුතෙන් රෝගියෙක් වාර්තා වීමත් සමග ඒ ආශ්‍රිතව දැන් පොකුරක් ඇතිවීමේ අවදානමක් ඇති වෙලා තියෙනවා. අපිට ආරංචි මාර්ග ලැබෙන විදිහට ඒ ආශ්‍රිතව දැන් පොකුරක් ඇතිවිගෙන එන බව පේන්න තියෙනවා. ඉතින් මෙය
අපි කොහොමද නිවැරදිව කළමනාකරණය කරගන්නේ ඒ සඳහා අපි දිගින් දිගටම රජයට අවශ්‍ය තාක්ෂණික උපදෙස් ලබා දුන්නා රජයේ වෛද්‍ය නිලධාරී සංගමේ අපි මේ වෙලාවෙත් බලාපොරොත්තු වෙන්නේ ඒ අපි ලබා දුන්නේ තාක්ෂණික උපදෙස් අනුව ක්‍රියාත්මක වුණොත් මේද අපට මර්ධනය කරගෙන නිවැරදිව යාපත් තත්වයකට ළඟා කරගන්න පුළුවන් කියන කාරණේ. හිතේ පළවෙනි කාරණය අපි මොකද කරන්න ඕනේ මේ වෙලාවේ? ප්‍රධානම දෙයක් තමයි කන්ටැක්ට් ට්‍රේසින් කියන කාරණේ. කන්ටැක්ට් ට්‍රේසින් කියන්නේ ස්පර්ශකයන් හඳුනා ගැනීම. අපි මේ ගැන ඉස්සල්ලත් පැහැදිලි කරලා දීලා තියෙනවා. දැන් මේ රෝගියා ආශ්‍රණය කරපු වලලු තුනක් තියෙනවා. වලලු කීපයක් තියෙන පුළුවන්. ඒ කියන්නේ මේ රෝගියා සමග ගැටුණු ඒ ළඟින්ම සිටින කණ්ඩායම. ඊට පස්සේ එම ආශ්‍රිතයන්ගේ ආශ්‍රිතයන්. ඊට පස්සේ ඔවුන්ගේ ආශ්‍රිතයන්. මේ විදිහට වලලු කීපයක් මේ රෝගී ආශ්‍රිතව පොකුරක් ඇතිවීමේ අවදානම ඇති කණ්ඩායම් ඉන්නවා. මොවුන් ඊටමත් නිවැරදිව හඳුනා ගන්න ඕනේ. ඒ සඳහා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ අපි කියන MOH වෛද්‍යවරුන් ආශ්‍රිතව යම් කිසි ආන්ත්‍රණයක් තියෙනවා. ඒත් එක්කම හමුදා සහ පොලිස් බුද්ධි අංශ සමග ඒ කරන කාර්යයක් තියෙනවා. ඉතින් මේ කණ්ඩායම් සියලු දෙනා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්, ඒ වගේම බුද්ධ්‍යංශ, ඒ වගේම ග්‍රාම සේවා නිලධාරීන් ඇතුළු එම කණ්ඩායම් කණ්ඩායමක් ලෙස මේ කන්ටැක්ට් ට්‍රේසින්, එහෙම නැත්නම් ස්පර්ශකයන් හඳුනා ගැනීම මේ වෙලාවේ සිදු කළ යුතුයි. එහිදී එම යාන්ත්‍රණය ශක්තිමත් කළ යුතුයි. දෙවැනි කාරණය තමයි PCR පරීක්ෂණ. PCR පරීක්ෂණ අපේ දිගින් දිගටම පෙන්වා දුන්න කාරණයක් තමයි. ඒ උපරිම ධාරිතාවකින් යුතුව PCR පරීක්ෂණ අපි කළ යුතුයි කියන කාරණය. එහිදී යම් අඩුපාඩුකම් තිබුණා බව අපිට පේන්න තියෙනවා. නමුත් අපි බලාපොරොත්තු වෙනවා මේ වෙලාවේ ඒ අඩුපාඩු මගහරවාගෙන PCR පරීක්ෂණ උපරිම ධාරිතාවයකින් සිදු කරයි කියන කාරණය. ඒ වගේම ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දුන්නා මේ ටෙස්ට් කියන ස්ට්‍රැටජි එක සහ ඇග්‍රෙසිව් ටෙස්ටිං කියන ස්ට්‍රැටජි එක. එහිදී ඔවුන් අදහස් කළේ මේ ආශ්‍රිතයන් එහෙම නැත්නම් රෝගීන්යයි සැක කරන පුද්ගලයන් හඹා ගොස් පරීක්ෂා කරන්න ඕනේ. ඒ වගේම මේ පරීක්ෂණයේ තියෙන සංවේදීතාවයේ ප්‍රශ්න ගැටලුව නිසා 70%ක් පමණ සංවේදී පරීක්ෂණයන් නිසා ඇතැම් රෝගීන් PCR පරීක්ෂණයේදී අපිට නෙගටිව් විදිහට අතපසුවේ වෙන්න පුළුවන්. ඒ වළක්වා ගැනීමට නැවත නැවත පරීක්ෂණය සිදු කළ යුතුයි කියන කාරණේ. අපි මේ කාරණා පසුගිය කාලයේ දිගින් දිගටම පෙන්වා දුන්න කාරණා. ඊළඟ කාරණේ තමයි මේ රෝගී පොකුරු ඇතිවිය හැකි කණ්ඩායම් හරියාකාරව අඳුනාගෙන, එහෙම නැත්නම් ආශ්‍රිතයන් ඉන්න ප්‍රදේශ හරියාකාරව අඳුනාගෙන ඒ ප්‍රදේශ රතු කලාප ලෙස නම් කරන ක්‍රමවේද අප පෙන්වා දුන්නා. ඒ අපේ අප්‍රේල් මාසයේ ලබා දුන් යෝජනාවලිය. ඒ යෝජනාවලිය අනුව කටයුතු කරලා මේ වෙලාවේ අපි රතු කලාප ටික හරියට හඳුනා ගන්න ඕනේ. මොකද කොළ කලාප කියන්නේ රෝගීන් නැති ප්‍රදේශ. ඒ වගේම අපි රතු කලාප කියලා හඳුන්වන්නේ රෝගීන් හෝ රෝගීන් සමග ආශ්‍රිතයන් සිටින ප්‍රදේශ. මේ ප්‍රදේශ නිවැරදිව හඳුනාගෙන ඒ ප්‍රදේශවල අවශ්‍ය පුද්ගලයා ඒ සැක කටයුතු ආශ්‍රිතයන්ව පරීක්ෂණයට ලක් කරනවා වගේම අවශ්‍ය වෙලාවේදී ඒ ප්‍රදේශ ඒ කලාප වසා දැමීම. එහෙම නැත්නම් අපි කියනවා සෝනල් ලොක්ඩවුන් කිරීම ඉතාමත් වැදගත් වෙනවා. එහෙදි සෝනල් ලොක්ඩවුන් කිරීම අපි දැක්ක ඊයේ දිනේදී මිනුවන්ගොඩ ප්‍රදේශයේ, වේයන්ගොඩ ප්‍රදේශයේ සාදි උලපිටිය ඒ පොලිස් ප්‍රදේශවලට ඇඳිර නීතිය පනවලා සංචරණ සීමා කිරීම සිද්ධ කරනවා. ඒ ඉතාමත් අපි අගය කරනවා එවැනි එලෙස ඉක්මන් තීරණ ගැනීම. ඒත් එක්කම පාසල් වසා දැමීම වැනි ක්‍රියාමාර්ග ගැනීම තුළින් අපිට සංචරණ සීමාවන් සහ මෙම ආශ්‍රිතයන්ගේ රෝගය තවදුරටත් පැතිරීමේ අම්මා ආකාරයකට අඩු කරගන්න පුළුවන්. ඊළඟ කාරණේ තමයි මං කියෝ දැන් සෝනල් ලොක්ඩවුන්. ඊළඟ කාරණේ තමයි විද්‍යාත්මකව හඳුනාගත් අහඹු නියැදි පරීක්ෂා කිරීම. එහෙම නැත්නම් අපි කියනවා random community sample surveillance. මේ දැන් රෝගීෙක් ඊයේ දිනේ හමු වුණේ මෙම ක්‍රමවේදයට යම් මට්ටමකට අනුගත වෙලා තිබෙ හින්දා සෞඛ්‍ය ඇමතිතුමිය තව සහ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්තුමා සම පවා පෙන්වා දුන්නා මේ අහඹු නියදී පරීක්ෂා කිරීමකින් තමා මේ රෝගියා හමු වෙන්නේ කියලා. මේකේ තියෙන බරපතල කාරණේ තමයි අපිට අහඹු නියදී පරීක්ෂණයකදී මේ රෝගියෙක් හම් වුණාට ඒ රෝගියාට මෙම වෛරසය ආවේ කොහොමද කියන එක අදාගෙනකන් අපි දන්නේ නැහැ.
ඒ තමා මෙම අවස්ථාවේ තියෙන ගැටලුකාරී තත්ත්වය. එතකොට අහඹු නියදියකින් අහඹ වෙනවා වෛරසය ආසාදනය වෙච්ච රෝගී කාන්තාවක්. නමුත් ඇයට එම රෝගය වැළඳු නැති ආකාරය අප ඒ රෝගිය වෛරසය වැළඳුණු ආකාරය අපි දන්නේ නැහැ. කියන්නේ යම්කිසි අපගේ අඩුපාඩුවක් සිද්ධ වෙලා තියෙනවා මෙම ක්‍රියාවලියේදී. එතකොට අපි එතන හිතන්න ඕන කාරණේ තමයි කොහෙන්ද මේ වගේ ලීක් එකක්? එහෙම නැත්තම් වෛරසය මේ කාන්තාවට ඒමට තිබූ ආකාර කුමක්ද රටේ? එයිදී අපේ රෝගීන් ලංකාවේ වාර්තා වුණේ ගුවන්තොටුපළ හරහා රටට ඇතුල් වූ කණ්ඩායම් වලින් තමයි අපි දැක්කේ පහුගිය කාලේ රෝගීන් වාර්තා වෙනවා. මොකද අපේ සමාජය තුළ වෛරසය තිබුණේ නැහැ. නමුත් අපි දැක්කා කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානය ආශ්‍රිත රෝගීන් කීප දෙනෙක් වාර්තා වෙනවා. ඊට අමතරව රටේ පිටරට සිට පැමිණෙන එහෙම නැත්නම් ඒ ගෙනහල්ලා PCR පරීක්ෂණය කරලා රෝගීන් ලෙස හඳුනාගත්ත නිරෝධායන මධ්‍යස්ථාන ආශ්‍රිතව හෝ ගුවන්තොටුපළෙන් ඇතුල් වෙන විට හඳුනාගත් කොටසක් විතරයි අපිට හිටියේ. දැන් ඔවුන්ගෙන් යම් කිසි ක්‍රමවේදයකින් මෙම රෝගියාට වෛරසය ඇවිල්ලා තියෙනවා. එතකොට ඒදී වැදගත් වෙන කාරණේ තමයි මේ වගේ කමියුනිටි සර්වේලන්ස් කිරීමෙන් එහෙම නැත්නම් අහඹු නියදී පරීක්ෂා කිරීමෙන් අපට ඒ වගේ මැගහැරුණු රෝගීන් හඳුනා ගන්න පුළුවන්. ඒතර මේ අවස්ථාවේදී අපගේ PCR පරීක්ෂණ කිරීමේ උපරිම ධාරිතාවට ගිහිල්ලා රට පුරාම මේ PCR පරීක්ෂණණින් විද්‍යාත්මක ලෙස අහඹු නියදී තෝරාගෙන පරීක්ෂණ කරන්න ඕනේ. මොකද අපි හිතුවට මේ රෝගියා විතරයි කියලා මේ රෝගියාටත් ඇවිත් තියෙන්නේ තව කාගෙන් හරි. ඒ හින්දා අපි මේ ඒ ආපු ක්‍රමයෙන් තව තැන්වලට මේ රෝගය පැතිරලා තියෙනවද? එහෙම නැත්නම් මේම රෝගියාත් සාමාන්‍ය විදිහට හැසිරුණු පුද්ගලෙ ඔහුගෙන් තව කාට හරි හම්බුණා මේ රෝගය වැළඳුණාද කියලා දැන ගැනීමට මේ පරීක්ෂණ කමියුනිටි රැන්ඩම් සාම්පල් සර්වේලන්ස් එක ශක්තිමත් කළ යුතුයි. ඒ වගේම අපි නාවික හමුදා කඳවුරේ රෝගීන් වාර්තා වෙච්ච අවස්ථාවේදී ඒ වගේම කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රෝගීන් හමු අවස්ථාවේදීත් අපි දැක්ක කාරණයක් තමයි ඒ එල්ම ස්ථානයෙන් එක රෝගියෙක් එකෙක්ට රෝගය වැළඳුනහම එම මධ්‍යස්ථානයේ හිටපු බහුතරයකට මෙම වෛරසය හැදුනා. නාවික හමුදා කඳවුරෙත් එක් රෝග එක එක හමුදා නිලධාරියෙක්ට හැදුනහම එතන හිටපු බහුතරයකට වෛරසය ආසාදනය වෙනවා. ඒ වගේම කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේත් අපි දැක්ක දෙයක් තමයි එක් පුද්ගලයෙක්ට රෝගය වැළඳුනාම එහි බහුතරයකට 70%කට 80%කටම රෝගය වැළඳුනා. එහිදී අපි රජයේ වෛද්‍ය නිලධාරී සංගමය රජයට සහ එවැනි මධ්‍යස්ථාන සහ එවැනි විශාල පිරිස් ගැවසෙන ස්ථානවලට අපි දුන්නා යෝජනාවලියක්. ඒ අපි වළක්වා ගන්න නම් කළ යුත්තේ මොකද්ද කියලා. අපි එහෙදී කිව්වා කම්පාර්ට්මන්ටලයිසේෂන්. එහෙම නැත්නම් විශාල පිරිසක් අපි හිතමු 100ක් 200ක් රැඳෙන තැනක 20 20 20 කණ්ඩායම් ඉන්නවා නම් ඒ 20 20 කණ්ඩායම් අතර සම්බන්ධතා අවම වන විදිහට සිටියොත් හැදුනත් හැදෙන්නේ 20 කණ්ඩායමකට විතරයි. 100ක් වැඩ කරන තැනක 20කට විතරයි හැදෙන්නේ. එහෙම නැත්නම් අපි හිතමු දැන් මෙවැනි ඇඟලුම් කර්මාන්ත ශාලාවක 1700ක් විතර වැඩ කරන ඇඟලුම් කර්මාන්ත ශාලාවේ අවදානම තියනවා 1700ටම මේ වෙලාවේ මේ රෝගය පැතිරෙන්න. නමුත් ඔවුන් අපි කණ්ඩායම් ගත කරලා තිබ්බනම් ඒ රෝගියෙක්ගෙන් ඒක වැළඳෙන්න අවදානම තියෙන්නේ සුළු ප්‍රමාණයකට විතරයි. ඒ කණ්ඩායමේ කොටසට විතරයි. දැමුත් අපි මේ පාඩම පහුගිය අපිට කන්දකාඩු වූ සිදුවීමෙනුත් නාවික හමුදා කඳුරේ සිදුවුණු සිදුවීමෙනුත් අපිට පේන්න තියෙන දේ තමයි ජනතාව සහ ඒ අවශ්‍ය අංශ මේ කාරණේ හරියට තේරුම් අරගෙන නැහැ. මොකද මං කිව්වා මේ ඉන්නේ අපි තාම dance phase එකේ. dance phase එකේ අපි ඉන්නකොට මේ ආකාරයෙන් රෝගීන් නැවත නැවත වාර්තා වෙන්න පුළුවන්. එයිදී අපි තේරුම් ගන්න ඕන කාරණේ තමයි මේක සම්පූර්ණයෙන් රටේ ලෝකයෙන් තුරන් වෙච්ච නැති අවස්ථාවක මේ dance phase එකේදී අපිට සාමාන්‍යයෙන් අපි මේ කොවිඩ් වසංගතේ එන්න ඉස්සෙල්ලා පහුගිය වසරේ හිටිය විදිහට අපිට සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න බෑ. මේ රෝගයේ තියදී අපි ඒකයි නව සාමාන්‍යකරණයක් ගැන කතා කරන්නේ. අපිට මේ නව සාමාන්‍යකරණ නීති සහ ඒ උපදේශ අමතක කළොත් අපි නැවතත් අපහසුතාවය මේ අර්බුදයටපත් වෙනවා.
අපට පේන්න තියෙන කාරණයක් තමා පහුගිය මාස කීපයට ගිහිල්ලා බැලුවොත් අගෝස්තු සැප්තැම්බර් ඔක්තෝබර් මාසවලට අපි ගිහිල්ලා බැලුවොත් අපිට පේන්න තියෙන කාරණා තමයි මේ ජනතාවට මේ නව සාමාන්‍යකරණය කියන කාරණේ අමතක වෙලා තියෙනවා. එහිදී අපි යම්කිසි සෞඛ්‍ය උපදෙස් ලබා දුන්නා. ඒ නව සාමාන්‍යකරණයේ නෙන් ජීවත් විය යුතු ආකාරය පිළිබඳ අපි යම් යම් උපදෙස් ලබා දුන්නා. දැන් ලෝක සෞඛ්‍ය සංවිධානයක් කියනකොට මේක තව වසර දෙකක්වත් තියෙනවා කියලා ඒ එන්නතක් හරි ඖෂධයක් හරි සොයා ගන්නා තුරු ජනතාව විදිහට අපිට වගකීමක් තියෙනවා මේ සෞඛ්‍ය උපදෙස් නැත්නම් මේ නව සාමාන්‍යකරණය සඳහා අපි ලබා දීලා තියෙන උපදෙස් වලට අනුගත වෙන්න. එහිදී අපේ ඩ්‍රීම් කියන සංකල්පයකට අනුව ඒ සෞඛ්‍ය උපදෙස් ලබා දුන්නා. ඒකේ ඩ්‍රීම් කියන සංකල්පයේ D කියන්නේ ඩිස්ටන්සින්. ඒ කියන්නේ පුද්ගල දුරස්ථභාවය පවත්වා ගන්න. ඒකට මීටරයකට වඩා දුරස්ථභාවය පවත්වා ගන්න කිව්වා. අපිට නමුත් පේන තියෙන කාරණා තමයි දැන් මීටරේ දුරස්ථභාවය කියන කාරණේ අපිට අමතක වෙලා තියෙනවා. දෙවෙනි එක R ඒ කියන්නේ රෙස්පිරේටරි ටිකට් ඒ කියන්නේ සුවසන සුවස්තතාවයේ අර කිවිසුමක් යනකොට වැලමිටට කිවිසුම යවන එක එවැනි සෞඛ්‍ය උපදෙස් සුවසනය පිළිබඳ සුවසන රෝගයක් ආශ්‍රිතව ලබා දෙන සෞඛ්‍ය උපදෙස් කීපයක් අපි ලබා දුන්නා. ඒ අකුරෙන් ඒසෙප්ටික් ටෙක්නික් ඒ කියන්නේ විෂ බීජ හරණය ඒ කියන්නේ නිතර අපි අත් සෝදන්න කිව්වා. ඇහැ නාසය වැනි දේවල් අත පත ගන්න එපා කියන එවැනි උපදෙස් ලබා දුන්නා. අපි දකින කාරණයක් තමයි යම් කිසි ආයතනයකට ස්ථානයකට ඇතුල් වෙනකොට මේ වෙනකොට ඒ සෞඛ්‍ය උපදෙස් වලට එම ආයතන අනුගත වෙලා වතුර බේසම ඒ කියන්නේ වතුර අත සේදීමට තැනක් සූදානම් කරලා තියෙනවා බොහෝ ස්ථානවල. නමුත් ජනතාව දැන් අත හොදන්න නැතුව ඇතුළට යනවා තමයි අපිට දකින්න තියෙන්නේ. මොකද ජනතාවට අමතක වෙලා තියෙනවා මේ නව සාමාන්‍යකරණය. ඒ අත හේදීමේ වැදගත්කම ජනතාවට අමතක වෙලා තියෙනවා. ඒ වගේම මුඛ ආවරණයක් පැළඳීම. මුඛ ආවරණයක් අපේ බස් රථයක එහෙම ගියොත් එහෙම නැත්නම් අපි යම් කිසි ආයතනයකට සුපර් මාකට් එකකට ගියොත් අපි දැක්කා මැයි මාසේ ජූනි ජූලි මාසවල යම් මට්ටමකට මේ ෆේස් මාස්ක් දාගෙන ඉන්නවා මුඛ ආවරණ දාගෙන ඉන්නවා. නමුත් අපි පසුව කාලීනව දැක්ක ජනතාව මුලින් මම දැක්ක අර සමාජ මාධ්‍යවලත් යනවා මැයි මාසේ නහය වැහෙන්න දානවා ජූනි ජූලි වෙද්දී එක බෙල්ලට ඇවිල්ලා දැන් ආයි ඔක්තෝබර් මාසයේදී නහයට දාන්න සිද්ධ වෙලා තියෙනවා. ඉතින් අපි මේක හරියට පැළඳීම සිද්ධ නොකරොත් මේ ගැටලු අපිට ඇති වෙනවා. ඉතින් අපි ජනතාවගෙන් බලාපොරොත්තු වෙනවා අපි ඒකට සංකල්පයකුත් ඉදිරිපත් කළා මේ ඩ්‍රීම් කියන සංකල්පයත් එක්ක රජයේ වෛද්‍ය නිලධාරී සංගමය අර කන්ත කාඩු වල රෝගීන් වාර්තා වෙනකොට අපි ජනතාවට කිව්වා ගෙදරට